කලාවේ රසමසාවළු ඔබේ හදවතට සමීප කරවන සප්‍රමාණ වෙතින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරනු ලබන ක්‍රීඩාවෙන් ලොව දිනන්නට හිනිපැති වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්න හැම කෙනෙක්වම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් හැමදාමත් වගේම හිනිපැති වැඩසටහනින් අපි කතා කරේ ක්‍රීඩාවක රසබර තොරතුරු ගැන. නමුත් අද අපි කතා කරන්න යන්නේ ක්‍රීඩා ලොවේ දිදුලන දක්ෂ ක්‍රීඩිකාවක් ගැන. ඔව් ඒ තමයි ආසියාවේ කළු එළඹ නමින් විරුදාවලියට ලත් සුසන්තිකා ජයසිංහ. ඉතින් සුසන්තිකා ජයසිංහ කියලා කිව්වම ශ්‍රී ලංකාවේ වගේම විදේශීය රටවල පවා නොදන්න කෙනෙක් නැති තරම්. ඉතාම දක්ෂ ධාවන ශූරියක් වූ මෑය උපත ලබන්නේ 1975 දොළොස්වෙනි මාසේ 17 වන දින ශ්‍රී ලංකාවේ අත්නාවල කියන ගමේ. කොළඹින් කිලෝමීටර 60ක් පමණ උතුරින් පිහිටි කුඩා ගම්මානයක දිලිඳු පවුලකට දාව සුසන්තිකා උපත ලැබුවා. ඇයට දිවීමට අවශ්‍ය සපත්තුවල මිල තම පවුලේ මාසික ආදායමටත් වඩා මිලෙන් අධික වූ අතර ඇයට සුදුසු පුහුණු කරුවන් හෝ උපකරණ කුඩා කල නොතිබිණි. එසේ වුවත් මෙම බාධක සියල්ල පරදවා ඇය ග්‍රීෂ්ම ඔලිම්පික් තරඟ හා IAAF ලෝක ශූරතා තරඟවල පදක්කම් ලබා ගැනීමට තරම් තත්වයකට ඇයපත් වුණා. ඇය මෙම ජයග්‍රහණ ලබාගත්තේ සුව උත්සාහයෙන් පැමිණි ගමන තුළදී. ඇයට 1997 දී IAAF හිලද ජයග්‍රහණයෙන් අනතුරුව ඇමරිකා එක්සත් ජනපදයේ පුහුණු වීම සඳහා යාමට අවස්ථාව උදා විය. ශ්‍රියත් සුභාෂ් දිසානායක, දමයන්ති දර්ශා හා සුගත් තිලකරත්න වැනි අනිකුත් දක්ෂ ශ්‍රී ලාංකික ක්‍රීඩාකරුවන් සමග එකතුව වසර 2006 පැවති ඔලිම්පික් තරඟවලදී ශ්‍රී ලාංකිකයන්ට අන්තර්ජාතික තරඟකරුවන් සමග හොඳින් තරඟ කිරීමට හැකි බව ඇය ලොවට පෙන්වුවා. ඒ වගේම මීටර් 100 හා මීටර් 200 යන ඉසව් ප්‍රගුණ කර ඇති කෙටි දුර ධාවන ශූරියක් වන මෑය ඔලිම්පික් පදක්කම දිනාගත් එකම සිංහල පුද්ගලයා විදියට නම් දරලා තියෙනවා. ඉතින් 2000 වසරේදී පැවති ඔලිම්පික් උළෙලේදී ඇය ලෝකඩ පදක්කම දිනා ගන්නවා. ඒකම ඇයට එහි රිදී පදක්කමද හිමි වෙලා තියෙනවා. ඒ වගේම 1948න් පසුව පළමු වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් මීටර් 200 කාන්තා ඉසව්වේ පදක්කමක් දිනා ගන්න ඇයට මෙම තරඟාවලියේදී හැකියාව ලැබුණා. එහිදී ඇය මේරියන් ජෝන්ස්ට සහ පෞලින් ඩේවියස්ට පිටිපසින් තරඟේ නිමා කර ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වෙලා තිබෙනවා. නමුත් පසුව මේරියන් ජෝන්ස් හට තහනම් උත්තේජක චෝදනා එල්ලවීම හේතුවෙන් තරඟයෙන් ඉවත් කෙරුණු බැවින් පෞලින් ඩේවිස් තොම්සන් හට රන් පදක්කමත් ඇය හට රිදී පදක්කමත් හිමි වුණා. සුසන්තිකාගේ ක්‍රීඩා දිව්‍ය මතභේදාත්මක හා දුෂ්කර එකකි. වසර 1998 දී ඇයට තහනම් උත්තේජක භාවිතා කරන ලදැයි පවසා තරඟ තහනමක්ද පරවන ලදී. ඇයගේ දේශපාලනික ස්ථාවරයත් ක්‍රීඩා නිලධාරීන් සමග ඇති වූ ආරවුල් මේ තත්ත්වයට මුල් වූ බව සුසන්තිකා කියා සිටියා. පසුව ඇයව මෙම වරදින් නිදහස් කරන ලදී. ඉතින් ඇයට ජාතික මල්ලල ක්‍රීඩා සංගමේ සහය නොමැති වූයින් අගහිඟ කම්වලට මුහුණ දීමටත් වසර 2006 ඔලිම්පික් තරඟවලට සහභාගී වීමට සිදු වෙලා තිබෙනවා. නමුත් වසර 2010 ඔලිම්පික් ජයග්‍රහණයත් සමග ඇයට ජාතික වශයෙන් අරමුදල් එකතු කර සහයෝගය දැක්වීමටත් කටයුතු කර තිබෙන බව අපිට මූලාශ්‍ර සොයා බැලීමේදී දැනගන්නට ලැබුණා. නමුත් එසේ වුවද ඇය තම මව් රට අතහැර ලොස් ඇන්ජලිස් හි පදිංචියට ගිය බවක් තමයි අපිට එම මූලාශ්‍ර පරීක්ෂා කිරීමේදී දැක ගන්නට හැකි වුණේ. අතීතයේ ඒ විදියට ගෙවෙද්දී ඇය මේ වෙද්දී වර්තමානයේ ක්‍රීඩා පුහුණුකරුවෙකු විදියටත් ලංකාව තුර සේවය කරනවා. ඒ වගේම ඉන් ටික කාලයකට පස්සේ 2007 වසර ජෝර්දානයේහි පැවති මීටර් 100 හා මීටර් 200 ආසියානු මරල ක්‍රීඩා තරඟාවලියේදී රන් පදක්කම දිනා ගන්නට සමත් වෙලා තියෙනවා. ඒ වගේම එම වසරදිම පැවති ලෝක ශූරතා තරඟාවලියේදී ඇය ලෝකඩ පදක්කමක් ලබා ගන්නේ ශ්‍රී ලංකා ලක්මාතාව ලෝකේ පුරා ඉතාමත් විශිෂ්ට ලෙස වැජඹවමින්. එම ලෝක ශූරතාවේ ඇය ජයග්‍රහණය කරනු ලැබුවේ ලෝක ශූරතාවයක් දින 10 වසරකට පසුවයි. දැනට 2007 අගෝස්තු 13 වන දිනට පෙර IAAF ශ්‍රේණිගත ක්‍රීම් 90 මීටර් 100 ඉසව්වේ ලොව 18 වෙනි ස්ථානයටත් මීටර් 200 ඉසව්වෙන් ලොව 20 වෙනි ස්ථානයටත් ඇය පත්ව සිටියා. ඉතින් එවැනිම වූ පදක්කම් රාශිය ශ්‍රී ලංකා ලක්මාතාවට හිමි කර දුන් ඇය 2009 පෙබරවාරි මාසයේ සිය මවක් වීමේ ආසාව ඉෂ්ට කර ගැනීම සඳහා ඇයගේ විශ්‍රාම දිව්‍ය ප්‍රකාශයට පත් කරලා තිබෙනවා.
ඉතින් ලක්මව මුළු ලෝකේ පුරාම ආඩම්බරෙන් සැරසූ පුද්ගලයන් අමතක කරන්න අපිට බෑ. ඉතින් හැම වෙලේම අපි ඔවුන්ව මතක් කරන්න ඔවුන්ගේ දක්ෂතාවය අගයන්න සැදී පැහැදී සිටිනා අනේ විදිහට තමයි ශ්‍රී ලංකාවේ දක්ෂ ක්‍රීඩිකාවක් වන සුසන්තිකා ජයසිංහ මහත්මිය ගැන අද ඔයාලත් එක්ක අපි කතා කරන්න සූදානම් වුණේ. ඉතින් අපි හිතනවා ඇය ගැන නොදන්න දේවල් ඇය ලබාගත් ජයග්‍රහණ ඇය මොනතරම් කැපකිරීමක් කරාද කියන එක ඔයගොල්ලෝ අද දැනගත්තා කියලා. ඉතින් මේ වගේම ක්‍රීඩාව සම්බන්ධයෙන් විශේෂිත ගොඩක් දේවල් ඔයාගේ නිතුමාණයට සමීප කරන්නට සප්‍රමාණ හිණිපෙත්ත අපි හැමදාමත් සූදානමින් ඉන්නවා. ඉතින් හැමදාමත් අපිත් එක්ක රැඳී සිටින්න කියලා ආදරෙන් ඉල්ලන ගමන් අදට අපි ඔබේ නිවසින් සමු ගන්නවා. ලබන බදාදාත් ඔබව හොයාගෙන යන බලාපොරොත්තුෙන් ඔබ සැමට සුබ සතියක්.